සුබ දවසක් වේවා හැමෝටම හෙල්ති කිචන් දිනෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අද මම ඔයගලන්ට අරන් ආවේ හරිම රසවත් කේක් එකක් මේ වගේ ලස්සනට ස්පොන්ජ් කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා අද මම ඔයගලන්ට කියලා දෙනවා මේකට ලොකු වේදමක් යන්නෙත් නැහැ හරිම ලේසියෙන් මේ කේක් එක ඔයගලන්ට හදාගන්න පුළුවන් එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ කේක් එක හදාගන්නේ කියලා මේ කේක් එකට බිත්තර පහක් අවශ්‍ය වෙනවා මුලින්ම මේ බිත්තර පහ සුදු මද සහ කහ මද ටික වෙන් කරගන්න ඕනේ සුදු මදෙත් එක්ක කහ මදේ මිශ්‍ර නොවන ආකාරයට මේ විදියට මේක වෙන් කරගන්න දැන් මම සුදු මද පහ සහ කහ මද පහ වෙන් කරගත්තා විතර සුදු මද ටික අපි කේක් එකේ අවසානටම තමයි පාවිච්චි කරගන්නේ ඒ නිසා එතකන් මේක මේ විදියට රැප් කරලා මම ශීතකරණයෙන් තියාගන්නවා දැන් මම මේ වගේ ලොකු භාජනයකට රත් කරගත්ත තෙල් ටික එකතු කරගන්නවා තෙල් ගානිද්දී ඔයගොල්ලෝ තරමක් තෙල් ටික රත් කරලා ගන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බටර් ගත්තත් බටර් ටිකත් මුලින්ම රත් කරන්න රත් කළා තමයි ඔයගොල්ලෝ මේකට පාවිච්චි කරන්න ඕනේ දැන් මම මේකට පාන් පිටි ඒ වගේම කෝන් පිටි ටික සහ චොකලට් පවුඩර් ටික එකතු කරගන්නවා එකතු කළා ඒකත් හොඳින් කලවම් කරගන්න ඕනේ අපි මේ පිටි වර්ග ටික එකතු කරගත්තේ රස්නේ පිට තියෙන තෙල් ටිකටයි ඒක හොඳට මතක තියාගන්න මේ කේක් එකට අනිවාර්යයෙන්ම තෙල් හෝ බටර් එකතු කරගන්නදී අනිවාර්යයෙන්ම රස්නින් එකතු කරගන්න ඕනේ පිටි වර්ග ටික එකතු කරලා මම මේකට ලුණු ටිකත් එකතු කරගන්නවා දැන් මේක තරමක් දුරට නිවිලයි තියෙන්නේ මේ නිවිච්ච මිශ්‍රණයට තමයි අපි බිත්තර කහමද ටික එකතු කරගන්න ඕනේ දැන් මම බිත්තර කහමද ටිකත් මේකට එකතු කරගන්නවා මේ විදිහට බිත්තර කහ මද ටික එකතු කරලා කලවම් කරද්දි මේක මේ විදිහට ගුලි ගහනවා ඔයගලන්ට පේනවා මේ වෙලාවේදී අපි මේකට කිරි ටික එකතු කරගන්නවා කිරි ටික ටික එකතු කරගන්නමින් මේක කලවම් කරගන්න මේ විදිහට කැට මුකුත් නැති වෙන ගානට මේක හොඳින් කලවම් කරගන්න ඕනේ දැන් මම චොකලට් මිශ්‍රණය කලවම් කරගෙන අවසානයි මම මේ වෙලාවේදී විතර සුදු මදයක ශීතකරණයෙන් එළියට අරගත්තා අරගෙන මේක කූල් පිටම මේ විදිහට බීට් කරගන්න ඕනේ තප්පර 30ක් විතර මේ විදිහට බීට් කරගෙන මම මේකට සීනි ටික එකතු කරගන්නවා සීනි එකතු කරද්දි සීනි කොටස් තුනකට විතර ටික ටික එකතු කරගෙනමින් කලවම් කරගන්න මේ බිත්තර සුදු මදයේ පෙන ගතිය හොඳට එනකම් මේක බීට් කරන්න එතකොට ඔයගලන්ට ලස්සනට මේ කේක් එක හදා ගන්න පුළුවන් මේ වගේ කඩාන ඔයටන ගන්නට අපේ බිත්තර සුදු මද ටික පෙන ටික එන්න ඔයගල හොඳින් බීට් කරගන්න දැන් මම බිත්තර සුදු මද එකත් බීට් කරගෙන අවසානයි මේ වෙලාවේදී අපි කලින් කලවම් කරලා තියාගත්ත චොකලට් මිශ්‍රණයට මේ බිත්තර සුදු මදක මේ විදිහට ටික ටික එකතු කරගනිමින් කලවම් කරගන්න ඕනේ කලවම් කරද්දි මේ පෙන ගතිය නැති වෙන්න කලවම් කරන්න එපා එකම පැත්තට මේ වගේ හැන්ද පෙරලමින් ඕගොල්ලෝ මේ කේක් එක කලවම් කරගන්න මේ වෙලාවේදී අවර්න එක රත් වෙන්න තියලා තියන්න ඕනේ 150 වගේ උෂ්ණත්වය යටතේ තමයි අපි මේ කේක් එක බේක් කරගන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේදී උණු වතුර එකක් අපි වෙනම වළඳකට රත් කරලා තියාගන්න ඕනේ. මම දැන් කේක් මිශ්‍රණය හදාගෙන අවසානයි.
දැන් මම මේ විදියට බේකින් ට්‍රේකට බේකින් පේපර් එකක් දාගෙන තියෙනවා බේකින් පේපර් එක දාද්දී අනිවාර්යයෙන්ම ට්‍රේ එකට වඩා ටිකක් උසට හිටින මේ විදියට බේකින් පේපර් එක දා ගන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ කොටු උස ට්‍රේ එකක් නම් ඒක නම් වඩාත් හොඳයි මේ කේක් එකට ඉතින් මේ වගේ ට්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ලස්සනට මේ කේක් එක හදා ගන්න පුළුවන් කොහොම වුණත් ඔයගොල්ලෝ පාවිච්චි කරන ඕනම ට්‍රේ එකකට ट्रे वाला उसेट हिटीन मे विदेट बेकिंग पेपर दाल मिश्रण करगा मिश्रण कर लेक दीपार මේ ට්‍රේ එක ටැප් කරන්න ඕනේ. එතකොට තමයි වාත බුබුලු ටික එළියට ගිහිල්ලා කේක් එක ලස්සනට ඕගලන්ට ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේක මේ කේක් තැටියට වඩා ටිකක් ලොකු තැටියක් මත තියාගත්තා. තියාගෙන මේ තැටිය උඩට තමයි මම උණු වතුර රත් කරගත්තු උණු වතුර ටික එකතු කරගන්නේ. මේ කේක් එක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ බේක් කරන්න ඕනේ මේ විදියටයි. එතකොට මේ කේක් එක ඕගලන්ට ලස්සනට ගන්න පුළුවන්. දැන් මේ කේක් එක 150 උෂ්ණත්වයට යටතේ විනාඩි 60ක කාලයක් බේක් කරගන්න ඕනේ. විනාඩි 60කට පස්සේ ඔයගලන්ට පේනවා මේ කේක් එක අවසාන නිමාව. මේක මම බේකින් පේපර් එකෙන් අයින් කරගන්නවා. ඔබලන්ට පේනවා මගේ කේක් එක හොඳින් පිපිලා තියෙන ආකාරය. ඒ වගේම මේ කේක් එක හරිම soft කේක් එකක්. ඕගොල්ලන්ට ආස හිතේ එක සැරයක් හදලා බැලුවොත් මං කේක් එක මේ විදියට කෑලි වලට කපා ගන්නම ඔබලන්ට පේනවා පුළුන් වගේ කේක් එක හරිම soft එකට තියෙන ආකාරය. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේ වගේ රසවත් කේක් එකක් හදලා ඔබලගේ වටිනා අදහස් සමතක නොකර අපිත් එක බෙදා ගන්න කියලා කියනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. හෙල්ති කිචන් දිනෝ YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. මෙවන් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.